අයිබෝවන් සුබසන්ධ්‍යාවක් නැවතත් බොහෝ වැදගත් විශේෂ තොරතුරු ටිකක් තමයි අරගෙන ආවේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න දැනට යාළුවන්ටත් ෂෙයාර් කරන්න පුළුවන් නම් ලයික් එකක් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න දිගටම සපෝට් කරන්න අමතක කරන්න නැතුව බෙල් බටන් එක ඕල් සෙලෙක්ට් කරන්න එතකොට තමයි මම දාන සියලුම පුවත් ඔබට නොටිෆිකේෂන් හරහා ලැබෙන්නේ ඒ වගේම මේක සවස දාන පුවත් උදේ දාන පුවත් වල තමයි දිනා රේට් ඒ වගේම රත්තරම් මිල මම අතුරත් කරලා තියෙන්නේ හඬක් නගපු පුද්ගලයා වීසා බලපත්‍රය නිකුත් කිරීම ඉන්දියානු සමාගමට ලබා දුන්නේ ඇයි අපේ ලංකාවේ තරුණයන් තරුණියන්ට ඒක ලබා දෙන්න බැරිද හඬක් නගපු පුද්ගලයාට පොලිසියෙන් විමර්ශනයක් හඬක් නගන ඕනම කෙනෙකුට සිද්ධ වෙන්නේ මේකමයි ඒ පිළිබඳව වීඩියෝ අවසානයේදී තොරතුරු ටිකක් දාලා තිනවා ගිහින් බලන්න ඒ වගේම මේ දවස් ටිකේම කොලේගෙන ටිකක් බයක් හිතුණා නේද බොහෝ දෙනෙකුට සුබ ආරංචියක් තියෙනවා ඒ වගේම අපේ ලාංකික සහෝදරයෙක් ඊයේ දිනේදී ගුවන්තොටුපළෙන් ගිහින් තියෙනවා එයාටත් මෙන්න මේ කොලේ කෝ කියලා අහලා තියෙනවා එම අවස්ථාවේදී එයා කියලා තිනවා මම එතන නිලධාරියාට බාර දුන්නා කියලා මොකද එයා මේ ස්වේච්ඡාවෙන් අරගෙන ගිහලා හදපු කෙනා එතකොට එයාට කියලා තියෙනවා ආගේ සිස්ටම් එකෙන් තාම වැටලා නැහැ ඔයා ගිහිල්ලා මෙතන තියෙන අබ්දෙන්දකට අමාත්‍යාංශයේ සේවා කාර්යාලයට ගිහිල්ලා මේක ඇතුළත් කරලා එන්න කියලා ඊට පස්සේ එයාපෝට් එකේ ඇතුළම තියෙනවා දැන් අබ්දෙන්දකට අමාත්‍යාංශයේ කාර්යාලය එතන ගිහිලා ඒ තුන්වෙනි කාමරයට ගිහිල්ලා සීල් එකක් ගහගෙන ඉන්න කියලා තිනවා සීල් එකක් ගෙවුවාම වැඩේ හරි. ඒ නිසා දැන් කොලේ නැතත් එළියට දුවන්න එපා. ඇතුළම තියෙනවා අධ්‍යන්තර අමාත්‍යාංශයේ කාර්යාලය. මතක තියාගන්න. ඒ වගේම දැනට ඔයාලගේ සපාර මජිනුන්ද කියලා අහලා තියෙන නිලධාරියෙක්. හේතුව සමහර වයිට් පාස්පෝර්ට් 2023 කල්ලිකුත් වෙලා දැන් අවුරුදු දෙකක් එකක් වෙලක් තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී ඔබට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහනවා නම් ඔයා අනිවාර්යෙන් ඔයාගේ වයිට් පාස්පෝර්ට් එකේ මෙන්න මේ වගේ සීල් එකක් තියෙනවා. මෙන්න මේ සීල් එකේ ඔයාට පුළුවන් පෙන්වන්න ඔබගේ කල්ලිකුත් වෙන දිනය අලුතෙන් එයාලා ලියලා දීලා තියෙනවා මෙන්න මේක කියලා. නමුත් මෙන්න මේක 5:20 කියලා තියෙනවා 5:30 කියලා තියෙනවා මේ 30 ඒ වගේම 6:10 6:17 එහෙම එක එක දිනවල තියෙනවා. නමුත් ඒ දින ඉවර වෙන්න කලින් යන්න මේ 20 එක්ස්පයර් ඩේට් එක නම් ඔයා මේ 19 වෙනිදා අනිවාර්යෙන් මෙරටෙන් පිටත් වෙන්න ඕනේ. ඒ සීල් එකෙත් කල්ලිකුත් වෙනකන් ඉන්න එපා කරුණාකරලා ඊට පස්සේ ඔයාට යා ගන්න බැරුව යයි නැත්නම් පින්ගර් තියන්න වෙයි. නැත්නම් අලුතෙන් නැවතත් හදන්න වෙයි පරිස්සම් වෙන්න. නිවාඩුවට ලංකාවට යාමට සිටින සියලු දෙනාගේ විශේෂ අවධානයට තව දෙයක්. මොකද මෙන්න ආෆ්‍රිකානු ජාතිකයන් දෙදෙනෙක් අතරෙන් උට ව්‍යාජ මුදල් නෝට්ටු ගොහමාරු කරන පුද්ගලයන් විශේෂයෙන්ම මේ දවස්වල බොහෝ දෙනෙක් ලංකාවට යාමට සිටින අය නම් ඔබ අනිවාර්යෙන් මුදල් ටිකක් අරන් යන්න උත්සාහ කරනවා. දැන් බොහෝ දෙනෙක් මගෙන් ඇහුවා මුදල් කොපමණද අපිට අරන් යන්න පුළුවන් කියලා. දිනාර 1000ක් අරගෙන යන්න පුළුවන්. දිනාර 1000ක් ඔබට අතින් අරගෙන යන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. ඒ වගේම එම මුදල් මේ රටේ ඇතුළ සාමාන්‍යයෙන් කවුරු හරි කියනවා ඔබට මම දිනාර මාරු කරලා දෙන්නම් ඩොලර් වලට. ඩොලර් වලට මාරු කරලා ඔයා ඩොලර් අරගෙන ගියා නම් ලංකාවේ ගොඩක් වටිනවා. එහිම ඔයාගේ උළු සෝදලා ඔයාට ව්‍යාජ මුදල් නෝට්ටු ලබා දෙන්නට ඉඩ තියෙනවා. මෙන්න මේ අප්‍රිකානු ජාතිකයන් එම විදියෙන්මයි වංචාව කරලා තියෙන්නේ. ඒ වගේම තමයි උන්ඩියල් මුදල් මාරු කරන අය. ලංකාවට මුදල් යවනවද උන්ඩියල් හරහා පරිස්සම් වෙන්න. යවන අයත් පරිස්සම් වෙන්න, මේ අවල දෙන අයත් පරිස්සම් වෙන්න. මොකද දැනට ඒක මනි ලොන්ඩරින් කේස් වලට අනුව අත්දැකීමට ගන්නට ඉඩ තියෙනවා. පුළුවන් තරම් පරිස්සමෙන් පුළුවන් තරම් බැංකු මාර්ගයෙන් නීති අනුකූලව මුදල් ටික එවන්න. ඒ වගේම මුදල් ටිකක් මාරු කරන්න ඕන නම් අනිවාර්යෙන් ඔබ මේ රටේ නීති අනුකූලව ලියාපදිංචි වූ එක්ස්චේන්ජ් තියෙනවා, ඒකේ ගිහින් මාරු කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබට ලංකාවට ගිහිලා ලංකාවේ ගුවන්තොටුපළේ ඇතුළ ආයතනවල තියෙනවා, ඒකන එක්ස්චේන්ජ් තියෙනවා, ඒකේ මාරු කරන්න පුළුවන්. මෙන්න මේ තරව කරුවන් මේ එක එක බ්‍රෝකර්ස්ලාට ආහු වෙන්න එපා. විශේෂයෙන්ම මේ රටේ ඇතුළ මුදල් ගොමාරු කරන්න එපා. බොහෝ දෙනෙක් අද වෙනතුරු අහුවෙලා තියෙනවා මේ ව්‍යාජ මුදල් නෝට්ටු වලට. පුළුවන් තරම් පරිස්සමෙන්. ඒ වගේම ග්‍රෑම් 40ක රත්තරන්, පවුම් 5ක රත්තරන් ඔබට ගෙනියන්න පුළුවන්. අලුත් ටැබ් එකක්, ලැප්ටොප් එකක්, අලුත් මොබයිල් ෆෝන් දෙකක් ඔබට ගෙනියන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මුදල් දිනාර 1000ක් ගෙනියන්න පුළුවන්. පුළුවන් තරම් පරිස්සමෙන් වංචාකරුවන්ගෙන් නම් අහුවෙන්න එපා. මෙන්න ලෝකේ සීල් දෙනාටම තවත් ආරම්භ වෙනවා ලොකුම ගැටලුවක්. අපි සියල් දෙනාටම බලපානවා මේක. මොකද පෞගිය දවස්වල ඉඳන් ඊශ්‍රායෙල් පලස්තීන් යුද්ධයේ සාමාන්‍ය විදිහට සැහැල්ලුවෙන් තිබුණා. මෙන්න රෆා
ප්‍රදේශය අත්තනකට ගත්තා ඉස්රයිල් කණ්ඩායම ඉස්රයිල් හමුදා විසින් අත්පත් කරගත්තා එම ප්‍රදේශයේ සහ රෆා බෝඩර් සම්පූර්ණයෙන්ම එයාලගේ අයිතියට අරගත්තා ඒ වගේම සම්පූර්ණයෙන්ම විනාශ කරනවා දැජය ගාසා තීරයගෙන සඳහන් කරලා තියෙන සියලු දේම විනාශ කරලා ඔතන ඉස්රයිල් දැජය එසවන වැඩ කටයුතු ටික ආරම්භ කරනවා ඉස්රයිල් දැජය එසවීම කියන්නේ ගාසා තීරය දෙනට තවත් එයාලගේ අතට බාර යනවා එතකොට හමාස් කණ්ඩායම විසින් තවත් මොන වගේ ප්‍රශ්නයක් සිද්ධ වෙයිද ඒ වගේම මෙන්න මේ යුද්ධය නිසා තවත් බොහෝ දෙනෙකුට ප්‍රශ්නවල වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි අනිවාර්යෙන් සමාජ සේවකයන් පිරිසක් සහය දක්වන කණ්ඩායම ඒ රටෙන් පිටත යන්නට උත්සාහ කරන්න සිද්ධ වෙලා තියෙනවා බොහෝ දෙනෙක් රෆා ප්‍රදේශයේ හිටපු රෝගීන් සහ බොහෝ දෙනෙකුට සහය දුන්නා මෙන්න මේ වෛද්‍ය කණ්ඩායම නැවත කුවේට් රටට පැමිණෙනවා රෆා තීරයේ නැවතත් ගාසා තීරයේ ප්‍රශ්න නැවතත් රෆා ප්‍රදේශවලට ආරම්භ වෙලා තියෙනවා මේක අපිට කොහොමද බලපාන්නේ අපිට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා නම් හිතන්න එපා මොකද පහුගිය දවස්වල දැන් අර KFC කන්න එපා කිව්වා McDonald's කන්න එපා කිව්වා ඒ නිසා දැනට ගොඩාක් තැන්වල අපේ ඩෙලිවරි රියදුරන්ට රැකියාවක් නැහැ සමහර ආයතනවල සේවය කරන සේවකයන්ට රැකියාවන් අහිමි වෙන්නට ඉඩ තියෙනවා පහුගිය දවස්වලත් බොහෝ දෙනෙක්ට වැටපක් ගෙවලා නැහැ ඉතින් මේ ප්‍රශ්න ඔක්කොම සිද්ධ වුණේ මේ ඉස්රායිල් පලස්තින් නිසා අපි ඇත අපිට කිසි ප්‍රශ්නයක් නැහැ නමුත් එතන තියෙන ප්‍රශ්න මුළු ලොවේටම දැන් බලපානවා රතු මුහුද ඇතුළු ඉතින් පුළුවන් තරම් අපි ප්‍රාර්ථනා කරමු මේ ලොවේ ලෝකවාසීන් සියලු දෙනාම සතුටින් සාමෙන් ජීවත් වෙන්න ඕන කියලා කිසිදු කරදරයක් කාටවත් වෙන්න එපා කියලා අපි ඇතුළු සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු කම්කරුවෙකුගේ මිය යාම ඊජිප්තු ජාතිකයෙකු ගසාලි ගොඩනැගිල්ලකින් මිය ගිහින් තියෙනවා බිම වැටි කන්ස්ට්‍රක්ෂන් වල තමා මෙම මිය යාම ගොඩාක්ම සිද්ධ වෙන්නේ විශේෂයෙන්ම මම නිරන්තරයෙන් මතක් කරනවා ප්‍රථම ආරක්ෂාව සේෆ්ටි ෆස්ට් ඔබ සාමාන්‍යයෙන් ඔබගේ ආයතනේ වැඩපොළට යනවා නම් මෙන්න මේ වගේ බිල්ඩින් හරි නැත්තම් ජනල් පිය දාන්න යන කම්කරුවෝ වුණත් සාමාන්‍යයෙන් ගෘහ සේවිකාවෝ වුණත් එළියට ජනල් එකෙන් එළිලා හෝ නැත්තම් ජනල් එකෙන් එළියට අත දාලා නිකන් එළිය ගිහිල්ලා පිය දාන්නේම කරන්න එපා බිල්ඩින් වල ඉඳගෙන ඒ වගේම අවසරේ තවත් ඉස්සරහට අවසර වැඩි වෙනවා උෂ්ණත්වය තවත් ඉහළ යනවා ඒ නිසා කලන්ද දාලා වැටෙන්නට ඉඩ තියෙනවා ඉතින් මේ වගේ ගොඩාක් ප්‍රශ්නවල වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි ඒ වගේම ඔබ මේ වගේ උඩහ ගිහිල්ලා වැඩ කරනවා නම් අනිවාර්යෙන් අර සේෆ්ටි බෙල්ට් එකක් තියෙනවා ඒක අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේ ඒ වගේම හෙල්මට් අනිවාර්යෙන් ඒ වගේම ඔබගේ සියලුම ආරක්ෂාව සු සේෆ්ටි සු මේ සියලු දේම අනිවාර්යයි මතක තියාගන්න ඒ වගේම තමයි සියලු දෙනාම නිවස සේවය කරන ගෘහ සේවිකාව වුණත් එළිය සේවය කරන රියදුරා වුණත් ඔබත් පරිස්සමෙන් වාහනය යනකොට සීට් බෙල්ට් දාගන්න ඒ වගේම රියදුරන් හෝ ගෘහ සේවිකාන් හෝ ජනල් එහෙම පිය දාන්න බිල්ඩින් වල එළිය ග්ලාස් පිය දාන්න යනවා නම් ඔයාලත් පරිස්සමෙන් මෙන්න අල්ෂූර් පිරිපහදුව දැනට ආරක්ෂාව සහ පාලනය කවුද කරන්නේ රොබෝටික් කිසිවෙකුටත් හානියක් වෙන්න නැහැ කිසි අනතුරුවකින් හේතුව දැන් ඒ ආරක්ෂාව බාර දෙන්නේ රොබෝටික් ඒ වගේම ගුරුවරයෙකුට විරුද්ධව නඩුවක් හේතුව එයා නොදන්නව කුර්ආන් අකුරු ටික කුර්ආන් ලියවිලි ටික කපලා කුණුකොට විසි කරලා තියෙනවා ඉතින් මෙතනදී ඔබට විශේෂණම මතක් කරන්න මේ රටේ සාමාන්‍යයෙන් පත්‍ර කොලයක ගත්තත් ඒකේ අරාබි භාෂාවෙන් තමයි තියෙන්නේ අරාබි අකුරවල තමයි තියෙන්නේ එතකොට අපිට මේක කුර්ආන්ද නැත්නම් වෙන මොන හරි ලියවිල්ලක්ද අපිට හොයාගන්න අමාරු සාමාන්‍යයෙන් ටිකක් අර මොන හරි දුවා කොලයක් තියෙනවා ඉතින් අර මොන හරි ප්‍රාර්ථනා කරන කොලයක් වගේ එහෙමත් තියෙනවා සමහර නිවසවල ඔබ සාමාන්‍යයෙන් ඔබට ටිකක් සැකයි නම් අර කුණු ගොඩ අදින්න හරි නැත්නම් කුණු ටිකක් එකතු කරන්න හරි නැත්නම් කුරුල්ල කූඩුව යට දාන්න හරි නැත්නම් වෙන මොන හරි භාජනයකට යට දාන්න හරි පත්‍ර කොලයක් ගන්නවා නම් චුට්ටක් දන්න නැත්නම් දන්න කෙනෙක්ගෙන් අහන්න බාබගෙන් හරි මාමගෙන් හරි අහන්න මේ කොලේ දාන්න පුළුවන්ද අරාබි අකුර තියෙන අවුලක් නැද්ද කියලා චුට්ටක් අහලා දාන්න ඒක ගොඩාක් හොඳයි මෙන්න වෙරළ ආරක්ෂක බලකාය විසින් විශේෂ වැටලීම ආරම්භ.
සියලුම මුහුදු ප්‍රදේශයේ වැටලීම ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම බලපත්‍ර, බතාකා මේ වගේ සියලු දේම චෙක් කරනවා. ඉතින් මුහුදු රැකියාවට ඔයාගාව බලපත්‍රයක් තියෙනවා. අනික ඔයා දීවර රස්සා කරන්න කෙනෙක් නම් පමණක් මුහුදට යන්න. නැතිව ගියොත් අනිවාර්යෙන් ඔබ අත්වනවට ගනි පරිස්සමෙන්. ඒකට තවත් විශේෂ දෙයක් තියෙනවා. මෙම වැටලීම තවත් වෙරළ ආරක්ෂක වලකාය විසින් ක්‍රියාත්මක වෙන්නට හේතුව කුවෙයිට් මුහුදු තීරයේ වෙලා බොහෝ දෙනෙක් ඉරාක් ජාතිකයන් මේ රටේට අදාළ වෙන අයිති වෙන සුබෛදි මසුන් අල්ලගෙන යනවා. شوف صلوات على محمد شوف مع الفار عبد الله شوفه صلوات على محمد تريد وحدة كيلو موجود تريد 2 كيلو موجود تريد 3 كيلو موجود شوف صلوات على محمد زبيدية مع الفار عبد الله مالت فور عبد الله عندنا كمية خير من الله كيلو مالتها 35,000 كيلو ب35,000 شوف شو الزبيدية ذهب أحسن وأطيب الزبيدية بالعالم شوف بس هذا الوصية شوف تعال 4 حبات 5 حبات 6 حبات بالكيلو شوف الصلوات على محمد الوسطي كيلوين 45,000 يعني الكيلو 22.5 صور زبيدي صور عادي එළුවන් සොරකම එළුවන් ටික සොරකම් කරගෙන යනවා කුවේටි තරුණයා. කාන්තාර ප්‍රදේශවල ඉන්න අය, මේ එළි කොටවල ඉන්න අය පුළුවන් තරම් පරිස්සමෙන් මේ දවස්වල ගොඩාක් තරුණයන් බෙදුන් කණ්ඩායම සොරකමට සහභාගී වෙනවා පුළුවන් තරම් පරිස්සම් වෙන්න. ඔන්න වැඩේ පත් වුණා. දැන් ඊයේද පෙරේද මමත් දෙනවත් කරා. මෙන්න බලන්න මිනිසුන්ට යන්න බෑ එතනින් පහ කරලා ගස් ටිකක් තියෙනවා. ඒක ක්ලියර් කරලා දෙන්න නෑ. එතකොට ඔතනින් ගිහිලා උඩ ෆෝක් තහත් තමයි යන්න වෙන්නේ. යූටර්න් කරගෙන තමයි යන්න වෙන්නේ. ඒ අවස්ථාවේදී පාර පනිනකොට වාහනයකින් හරි හැප්පුණොත් අන්තිමට මෙයා තමයි වැරදිකාරයා වෙන්නේ. ඇයි ඔයා පාරේ පෙන්නේ? එතකොට මේ ඉර හරියට තිබුණා නම් ඇයි අපි පාරෙන් පනින්නේ? ඒක තමයි දැන් අහන්න පටන් අරන් තිනවා මිනිස්සු විවේචනය කරන්න. ඒ වගේම තමයි තවත් සිද්ධියක්. දැන් අපි මේ රටේ ජීවත් වෙනවා. අපිටත් විදුලිය අවශ්‍යයි. නමුත් ඊටත් වඩා දැන් ගොඩාක් දේවල් අපිට වෙන රටවල් වලින් ඉල්ලන්න සිද්ධ වෙයිද? මෙන්න ඒක කියන්නේ කොයිටි ජාතිකයා. මෙන්න ඔමාන් අපිට විදුලිය දෙනවා. තව ටික කල් යද්දි අපිට තවත් දේවල් ඉල්ලන්න වෙයි වගේ කියලා. 350 ميجاوات حق الكويت. والله الله يجزاكم خير. بس بعد احنا عشمنا فيكم كبير. لو بعد شوية ماي تدرون بعد 6 و7 و8 عندنا موت موت. وبعد قبل الله يمشي الله يخليكم نبي البنية التحتية شوي خرسانة حديد من اللي عندكم طايح. ها الأمور هذه كلها ضبطونا والله. وهم بعد هم بعد اسفلت شوي نبي وحصى ما حصى وزفته حق الشوارع عندنا شوي مكسرة. ما يخالف ما يخالف عشان فيكم كبير ولا ايش رايكم අහත ලස්සකලවදසවත් රාගිස්තුතේ අපිට කිලෝවට් 350ක විදුලිය ලබා දෙනවා. ඉතින් ඒක ටික මදි. තව ටික කල්යද්දී අපිට ඇඳුම් ටිකක් ඕන වෙනවා, ආහාර ටිකක්, වතුර ටිකක්. තව ටික කල්යද්දී අපිට මුදල් ටිකකුත් අවශ්‍ය වෙනවා. දැන් මේ අවසාන එකක් මේ මාර්ගවල ටික අපේ තියෙන පාරවල් ටිකක් කැඩලා තියෙනවා. ඒකත් ඇවිල්ලා හදලා දීලා යන්නකෝ.
නිකන් අර විහිළුවක් විදියට කතා කරන හේතුව මොකද මේ රජෙන් තාම සමහර වැඩ කටයුතු ටික ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔබ හිතලා බලන්න මේ අපි ජීවත් වෙන රට මේ උෂ්ණත්වය අධික උෂ්ණත්වය තියෙන රට මේ රටේ ඒසි නැතුව නිවස ඉන්න පුළුවන්ද? වාහනේ යන්න පුළුවන්ද? නිවසක තට්ටු තුනක් අපාර්ට්මන්ට් එකට ලිෆ්ට් නැතුව යන්න පුළුවන්ද? කොච්චර ප්‍රශ්නවල තියෙනවද? විදුලිය කියන්නේ විහිළුවක් නෙමෙයි. මේ පිළිබඳව දැන් සියලුම ජාතිකයන් තමන්ගේ අදහස පළ කරන්න ආරම්භ කරලා තිනවා කොයි ජාතිකයන්. මොකද මේක රජයේ හරියට කොන්ද කැලින් තියලා තීරණයක් ගන්න ඕනේ, ඉක්මනින්ම විසඳුමක් ගන්න ඕනේ කියලා. අල්ලා යොෆකම්. والله احنا بالكويت خلاص ما قمنا الا نكت الفال ونقول الله يوفقهم يعني ان شاء الله باذن الله يعني اذا حاشنا الياس نهاجر. فاحنا قاعدين بهالديره الطيبه ونقول الله يوفقهم ان شاء الله. والله هذه اذا الحكومه كانت مضبوطه رياضه واسكان كل شيء تنضبط. ها اذا الحكومه كانت يعني تحط بالها على بعض الاعضاء مجلس الامه ما طبنا ولا غدا شر. انت يا حكومه كل شيء بيدك, انت تسوينه لا ترجعين. سالفه المحاصصات هذه وايد تعبتنا. خليك انت سوي شوارعك, انت سوي رياضتك, خلي مجلس الامه بس يراقب, لا تخلينا يشتغل معك يعني. ان شاء الله الله يوفقكم. ها الله يوفقهم ان شاء الله. අපේ දෙවෙනි රටක් වෙන කුවේත් ගැන බැලුවා. අපේ පළමු රටක් අපේ මව් රට ගැන අපි බලමු. අපේ රටේ දැන් සමාගම් ටික බාර දෙනවා විදේශ ආයතනවලට. දැන් ඒව ගැන අහන්න ගියාම පොලිසියෙන් විමර්ශන කරන්නත් අත්තටමුට ගන්නත් ලේසි වෙනවා. දැන් මෙන්න මේ සහෝදරයා පහුගිය දවස්වල ඔබ දකින්නදී වෛරල් ගියා වීඩියෝ එකක්. ඉන්දියානු සමාගමට වීසා නිකුත් කරන වැඩ කටයුතු ටික දීලා තියෙනවා. මොනවද මේ ප්‍රමාදේ? ඇයි මේ පොලිම? කවුද මේ කලමනාකරුවෙක් කියලා අහන්න ගියාම ඒ සහෝදරයාට යන්න යන පස්සට යන්න පොලිමට යන්න කියලා පන්නලා තිනවා. එතකොට තමයි මේ සහෝදරයා අහනවා ඔයා කවුද? කොයි ජාතිකයේද කියලා අහනකොට මේක විදේශීය සමාගමක්, අපි ඉන්දියානු ජාතිකයන්, අපි මෙහි සේවය කරනවා, වීසා නිකුත් කරන්නේ අපිමයි කියලා කියලා තියෙනවා. දැන් පහුගිය කාලේ ඩොලර් 60ක් තිබුණා වීසා නිකුත් කිරීම ගාස්තුව, දැනට ඩොලර් 100ක් කරලා. දැන් ඉන්දියාවේ ගත්තත් තායිලන්තේ ගත්තත් ඩොලර් 20යි යන්නේ දවසක විහිදම වීසා නිකුත් කිරීමට. එතකොට මේ රටට එන සංචාරකයන්ටත් බලපානවා. ඒ වගේම අපේ ලංකාවේ උගත්කම් තියෙන තරුණ තරුණියන්ට මේ රැකියාව ලබා දෙන්නේ නැතුව විදේශී සමාගම් වලට දෙනවා කියන්නේ ඇත්තටම කනගාටුයි. මේ සහෝදරයා හොඳ හඬක් නැග්ගුවා. ඒ හඬට අපි අනිවාර්යෙන් එකඟ වෙන්න ඕනේ. මම මගේ සහය අනිවාර්යෙන් ඒ සහෝදරයා වෙනුවෙන් මෙතන ඉදිරිපත් කරනවා. හේතුව මොකද? අපි මම ඇතුළු ඔබ ඇතුළු සියලු දෙනාම අපේ අයිතිවාසිකම් ටික ඉල්ලන්න හඬක් නගන එකෙන් කවදාවත් නිහඬ වෙන්න එපා. සියලු දේම මේ රටේ අපි අර බෝනස් වේටුපක් ඉල්ලන්න හඬක් නගනවා. මඩ වදිනවා, ගල් පහරවල් වදිනවා, අත්තරමඩ ගන්නටත් ඉඩ තියෙනවා, මරලා දාන්නටත් ඉඩ තියෙනවා. නමුත් මම නම් පස්සට යන්නේ නැහැ. මෙරුවත් ඉල්ලන දේ ඉල්ලනවාමයි. සුබදාසනක් වේවා. මගේ නම සඳුරු කුමාරසිංහ. එදා මැයි පළවෙනිදා කටුනායක ගුවන්තොටුපොළේ වීසා ලබා දීමේ ක්‍රියාවලිය විදේශීය සමාගමකට ලබා දීම සම්බන්ධ හඬක් නගපු පුද්ගලයා තමයි මම. එම හඬ නැගීමත් සමග අද වෙනකොට රටේ බොහෝ කොටස් බොහෝ දෙනා මේ බුද්ධිමත් පුරවැසියෝ ජනමාධ්‍යවේදීන් මේ සම්බන්ධව කරුණු හොයලා බලලා තියෙනවා. එම හොයා බැලීමත් සමග මේ සමාගමේ භෞතික තත්ත්වය සහ මේ සිදුවීම වෙච්ච ප්‍රශ්නගත අන්දම ගැන ගොඩක් දෙනා කතා කරනවා. ඉතින් ඒ හිදුවීම වල ප්‍රතිඵලයක් හින්දාද කොහෙද මට අද කරුණායක ගුවන්තොටුපොළ පොලිසිය මට ප්‍රකාශයක් ලබා දෙන්න ගුවන්තොටුපොළට එන්න කියලා තියෙනවා. ඉතින් දැන් මම මේ යන ගමන්, ඉතින් ඒ අතරේ මම දැක්කා මේ සමාජ මාධ්‍ය වල සංසාරණ වෙනවා, මං අතුරුදහන් වෙලා ඉන්නේ කියලා. ඉතින් ඒ වගේ හඬක් නැගලා මේ අපි අතුරුදහන් වෙන්නේ නැහැ. ඒ හඬ වෙනුවෙන් අපි නපුරු මතය වෙනුවෙන් අපි අනිවාර්යයෙන්ම පෙනී ඉන්නවා. ඉතින් ඒ පෙනී ඉන්න තමයි මේ අනිවාර්යයෙන්ම මේ පොලිසියට යන්නේ. ඉතින් මේ රටේ තරුණ ප්‍රජාවගෙන් විශේෂයෙන්ම බුද්ධිමත් තරුණියන්ගෙන් ඉල්ලනවා හඬක් නගන්න බය වෙන්න එපා. මේ ඉතින් ඒ හින්දා කෙලින් කතා කරන්න ඉස්සරහට එන්න. මේ කිසිම කෙනෙකුට තමන්ගේ මේක වටන්න දෙන්න එපා. ඉතින් මේ වගේ දේවල් වලදී මේ කෙලින් ඉන්න, ඉතින් කෙලින් ඉඳලා මේ ගැන කතා කරන්න. ඉතින් ඒක ඉල්ලන්න තමයි මම මේ වීඩියෝ එක දාන්නේ. බොහොම ස්තුතියි මේ සියලු දෙනාටම මේ වෙනුවෙන් පෙනී ඉන්නවට, මේ වෙනුවෙන් මාත් එක්ක ඉන්නවට බොහොම ස්තුතියි. අපි හම්බෙමු.
මේ රටේ තරුණ තරුණියෝ රැකියා රස්සා නැති, එහෙම තරුණ තරුණියෝ රටක ඉන්නකොට ඒ තරුණ තරුණියන්ගෙන් ප්‍රයෝජනයක් ගන්න නැතුව මේ වීසා අනුකුත් කිරීම වගේ තාමත්ම සංකීර්ණ ප්‍රොසෙස් එකක් විදේශීය සමාගමකට විකුණලා රටේ ඩොලර් මිලියන ගාණක් විදේශ සමාගමකට යන එක ගැන කතා කරමු. මට මේ අද මේ කටුනායක ගුවන්තොටුපළ පොලිසියෙන් එන්න කියලා තියෙනවා ප්‍රකාශයක් දෙන්න. ඉතින් මං හිතනවා ඔබතුමාලා සියලු දෙනාම විශේෂයෙන්ම තරුණ තරුණියෝ මේ රටේ මාත් එක්ක ඉඳී කියලා. ඒ වගේම මේ සමාජ මාධ්‍ය වල යනවා නිතරම මේ මම කිසිම දේශපාලන පක්ෂයක සමාජිකයෙක් ව එහෙම කියලා මේක මේ ජාත්‍යන්තර බලවේගයක් කියලා. ඒ වගේම සංචාරක ව්‍යාපාරය අධේරමත් කරන්න කරපු කටයුත්තක් කියලා. පළවෙනිදරම කියන්න ඕනේ මම මේ රටේ සියලුම දේශපාලන පක්ෂ වලට ඡන්ද දීපු කෙනෙක් මේ ඔබතුමාලා වගේම. ඉතින් ඒ ගැන කලකිරීමකින් ඉන්න පුද්ගලෙක් මම. ඒ වගේම නීතිවේදියෙකුත් සංචාරක ව්‍යාපාරයේ නිරතන ව්‍යාපාරිකයෙක් විදිහට මට මේ ගැන කතා කරන්න අයිතියක් තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම දීලා තියෙන ඒ අයිතිය තමයි මම එදා ප්‍රකාශ කරේ. හැබැයි රට වෙනුවෙන් කතා කරන්න කියලා මේ අද වෙච්ච සිද්ධිය ගැන සම්බන්ධව මොකද ඔබතුමා හිතන්නේ? ඇත්තටම ඉතින් කනගාටුදායකයි මේ රටේ ඉති යුක්තිය ඉටු වෙන හැටි තමයි මේ. ඉතින් මේ වගේ රටේ ජනතාව වෙනුවෙන් කතා කරපු මමද මෙතන ඉන්න ඕනේ, එහෙම නැත්නම් මේ වගේ තීරණ තීන්දුව ගත්ත කට්ටියද මෙතන ඉන්න ඕනේ කියන එක ඔබතුමාලා ඉතින් තීරණය කරන්නේ. මම ලංකාවේ පුරවැසියෙක්. ඒක පළවෙනිම කියන්න ඕනේ. ඉතින් අද තායිලන්තේ කොතනද ඉන්නේ, අද අපි කොතනද ඉන්නේ කියලා හිත හිත ගුවන්තොටුපළට ආවහම ගුවන්තොටුපළේ වීසා පර්යන්තයට ගියාම මේ ඉන්දියන් කට්ටිය ලංකාවේ කට්ටියගේ වීසා ප්‍රොසෙස් එක කරනවා. ඉතින් අන්න එතනදි තමයි මේ ආවේගය ඇත්තටම ආවේ, එළියට ආවේ. හිතලා බලන්න ඔබතුමාලා ඉතින් අපි කොතනද ඉන්නේ කියන එක. මෙතනින් පස්සේ මොන වගේ දේවල්ට මුණ දෙන්නේ වෙයිද? මේ අපි හිගිනෙන් බය වෙලා ආවිල්ලා මේ නිකම් මේ ඇවිල්ලා කතා කරනවා නෙමෙයි. මේ සියලුම දේවල් වලට මුණ දෙන්න ආත්මශක්තියක් එක්ක තමයි අපි කතා කරලා තියෙන්නේ. මේ මේවත් රටේ ජනතාවගේ බදු මුදලෙන් තියෙන නඩත්තු වෙන ආයතන. නිලධාරිනුත් සාමාන්‍ය රටේ පුරවැසියෝ. ඉතින් මෙතෙන්ට යන්න මේවට බයන්න බය වෙන්න දෙයක් නැහැ. මේවා බය වෙන්න උඩ තැන් නෙමෙයි. ඉතින් එහෙම බයක් අපිට නැහැ. සාහතිකයත් ඒ වගේම මේ පෞගිය දවස්වල ඉඳන් මට සමහර සහෝදරියන් සහෝදරයන් කතා කරනවා. නිවස රියදුරා විදිහට ආවා. ඒ වගේම හවුස් බෝයි කෙනෙක් විදිහට ආවා. ගෝ සේවිකාවක් විදිහට ආවා. අපිට මෙන්න මේ අහවල් ප්‍රශ්න තියෙනවා ටිකක්, මේ වගේන් අපිට විසඳුමක් ගන්න පුළුවන්ද කියලා. එයාලාගෙන සොයාලා බලනකොට එයාලා රාජ්‍ය සේවකයන් ලංකාවේ. ලංකාවෙන් හොඳ ඉහළ උගත්කම් තියෙන පුද්ගලයන්. ඉගෙන ගත්තා, විශ්වවිද්‍යාල ගියා, සාහිතික තියෙනවා. තාමත් රැකියාව ලැබුණේ නැහැ. ඒ නිසා අද වලම්පිඟන් හොදන්න, බාත්රූම් හොදන්න ඇවිල්ලා. අද අපේ සහෝදරයන් බොහෝ දෙනෙක් ගුරුවරයෙක් වෙන්න ගියා. තවත් එක එක රැකියාවල් ලැබෙන්න තිබුණා, නමුත් තාමත් ප්‍රමාද. ජීවිත තත්ත්වය, ආර්ථික තත්ත්වය නිසා මේ රටවල් වලට ඇවිල්ලා. ඇත්තටම දුකයි, ඇත්තටම කනගාටුයි. ලාංකිකයන් ඔබ කල්පනා කරන්න, ඒ වගේම ඉස්සරහට එන ඡන්දය ගැන ඔබගේ පවුලේ අයත් එක්කත් කතා කරන්න. අවසාන වෙනකම් බලපු සියලු දෙනාටම බොහොම ස්තුතියි. දන්නති යාළුවන්ටත් ෂෙයාර් කරන්න, පුළුවන් නම් ලයික් එකක් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න සියලු දෙනාටම දෙවිපිය.